මේ ඉන්නට කියේනේ ඔක්කෝම කියන එක ඇත්තටම මේ ආවිකාලයක් එමනත්ත ආවිසියක් තියනවායිප ඉපදිීලා මේ මැරෙනකං ඉපදිල මැරෙන කාලය සීමාව තුල තමයි මේ ඔක්කොම සෙල්ලන් කියල අදහසයිඉතින් අපේ ඇත්තරම දන්නවනේ ඒකන ඉතින් සාමාන්‍ය ප්‍රතක්ජන්න අවබෞෝධය ඒතරන්නේ දැන් ඊට පස්ස අපේ මැරිල්ලා ඉපතයෙනවාද කොහේ හරි ඒවන ඇත්තං සමහරාගම්ල කිය දිරසස්වාර්ගයට යනවා දේ මොත් අපිට අත්තුඳන්න පුලුවන් එව නිෙමීනි. ිවත් සංසාරයගෙන එක දන්න විදිහට අපිට තේරෙන විදිහට ඒකඋනත් අපිට අත්විදීමක් හැටට වෙනම ගන්න බෑනේ. ඉදිගන්න ඒ වගෙන හිතන් යදේ ඉතින් ඇතටම ඉස්සර මං මේ වගැන ටිකක් හිතනක අලෙ බොහෝම කායකට කලෙන් තිබිච්ච මතයක් ඇතට මට වුනත් හිතුනු මතයක් තමයි මේ ද මම මේ දැනට ඉන්න නමින් ඉන්න මම. නැවත ඉපදීමක් වුනෝතිං අපි විශ්වාස කරන විදිහට අපි සංසාරයයක් ඇමත උපදීමක් ගැන විශ්වාස කරන අපි වෙනම කෙනෙක් හැටියට සිරිපාල කියල ඉපතුනාගේ කියල හිතමු මට මොකද දීන ඉතිි වැඩේ මේ තිකාතර සම්බන්ධයක් මොකක්ද කියන එක වගේ පැත්තක් හිතුවම ඇත්තවශයෙන් ඒ අපි කරන හොඳනෝ හොදක්වේ නරගැනු නරකක් වේ කියන එක මිසක් ඉංිහා දෙයක් අපිට නෑනෙ අපිට කොටම ගැ කන්ටරෝල් එක ෑ. න්නම පැත්තක් ගැන නිකමට ඒදවසල්ල හිතුණා. ඇතර මේ එතුනෙ ොහො දයි දැන්බලනකොට ඒ හිතිවිලි ඒ හිතපු දේවල්ම තමයි දැන් අපිට මේ අත්්‍යදීමක් තුළින් මේ දුක තුරන් කරන ක්‍රමයක් පිළිබඳ නිවැරදි වැටහීමක් ලැබෙන්න්න පටන් ගන්නේ ඊට පස්සේමකො ඊට පස්සේ වැටහීම ලැපුුණට පස්සේ ඒ සංසාරය කෙනෙක මොනතරන් ඇතද කියන එක තමන්ට මත්ත දෙන්න පුලුවන්ගම ඇති වෙනවා මොකොද මේ සංසාරය ගැන මේ ොතම නැතවරක් අපි මේ භවය සකස්කිරීම භවයක් ෙමනැත්තම්ම ඉන්න බවය ඉන්න බව නැවත නැවතම හදන මම කියන හැඟීම නවත නවතම හදන එක ඒක රඳව ගැන කල් අප පින්නේ සංසාරය කියන එක ඒක පැහැදිලිම දැන් අවබෝධ වෙනවා ඒ ඒ කාලයකට පස්සේ මේ ධර්මය පිළිබඳ යම් අවබෝධයක් ලැබින නිසා. ඉදි ඒ ධර්මය පිළිබඳ අවබෝධයක් ලබන්නන්නක්. ෙක්ට අර කිව්ව වගේ ති මේ මේ ඉන්න ටිකේ විතරන්නේ කොහොමටත් මේ ඔක්කොම කියන කතාවේ ඇත්තත් තිේ නවා. ඒේක බොරු කරන්න බෑ අපිට ගැන අපිට තර්ක කරන්න ද න්න ඇත්තටම මේඒක හරිටම හරි. එ ඉන්න ටිකේ මේ වෙන දේ. මේ අයුකාලයේ තුලදීත් තමන් දුක හදනෝනේද මොනතරන් සතුටක් කියලා පිහිතුවත්. කියන තැනට ආවතිං, එයාට එතකොට තේරණ ගන්න පුලුවන්වෙන්න ඕනාා ම මේ ඉන්න ටිකියේ දුකක් නැතුව ඉන්නවත් පුළුවන් ක්‍රමයක් හදාගන්න බැරිද පුළුවන්ද කියන එක. එහෙම හිදන කෙනෙක්ට එතකොට ඉන්න ටිකේ කියන එක වෙනුවට ඉන්න මොහොත. මේ මම කියන හැඟීම හැදෙන මොහොත. කියන මොහොතට ඉන්න පුළුවන්ෙන. ඉති බොහොම ඕනම කෙනෙක්ට ඒ එකැනි ධර්මය පිලිබඳ වෙනම. අවබෝධයක් ලබන්න වශය නැතිකෙනෙක්ට වඋනත් හොඳ ආරම්භයක් සඳහා ඒක ඇත්තටම තර්කානකූලයක් තර්කානකූල ඒක වෙන්න පුළුවක්. මොකද මේ මොහොතෙත් මම හතන්නේ මේ හදෙන මම කියන හැඟීම හැදෙනව නේද කියන එක තමන්ට තේරෙනව නම්. ඒ තේරුම් ගැනීමම ඒ හැදෙන මම තියාගන්න රඳවගන්න. ඉන්නවා තියෙනවා පවතින්වා මමමයි මේ රන්නේ මම මයිමික කියන එක නිසා. ඒ. වෙන සිඳුවීම් කෙරෙහි අපි ගිය සතිය කතා කරා ඒ වෙන සිඳුවීම් කෙරෙහි කැමති අකමැති වෛරී සතුටු ආදරය පිරිච්ච ඔක්කොම හැඟීම් ඒවට ඇතුළත් කරගන්න කෙනෙක් තමයි ඒව නැතිවෙනකොට දුක හදාගන්න කිය එක තමයි අපි සරල්ලවත ේරුම් ගන්න. ඒ ගැන්න අපි මොන තරන් මොනදය කරත්. මේ ඉන්න ටිකේ අපිට අවසානයේ ඒවා රඳවාගන්න යන උත්සාහය නිසාම සතුට කොටින්ම අපි විශාල සතුටකින් ඉන්නවා කියලකීම. ඒ සතුට දඩාස් ගල් කඩා වැටන්න පුුවන් ඇයි ඒක රඳවාගන්න මට බැරි නිසා. අපි හිතුමනිකම් බොහම සරල වඋදාානයක් අපි ඉන්න හොඳ ලස්සන ගයක් හදනෝ. ලස්සනට ගයක් හදලා මෙන්න තියනවා. අපිට පුළුවන්ද නිකමටවත් හිතන් නැතුව විශාල සුලසුනුගක් ඇල්ලා මේ වහල කඩාගෙන ය එහෙම උනලා මං අර සතුට එතනම් මොකොද වෙන්නේ දුකකට පත් වෙනවා. ඉති ඒ අයි මෙතනද ඒවත් නොකරන්න කියෙනවා හැම නෙමි. නමුත් ඒවා කිරීම තුළදී හදන මම පඒවා කෙරෙහි ඇලීමට. ඒවා කෙරෙහි ගැටෙන්න්න ඇලෙන් ඇලීම විතාාල් වශයෙන් ඇලෙන්න්න ගත්තු ගමන් අවසානයේ ඒවා නොරදන නිසාම. ඒ පරණ වෙනවා ඒව ජරාවෙනවා ඒවආය නැවත තිින්තගාන්නුවෙනවා. ඔය ඔක්කෝම. නිසා අවසානයේ තමන් රඳවගන්න බැරි ස්වභාවදර්ණය කෙරෙහි මම හදලා අමුතුුවම් ඉන්න කෙනෙක් දුකමයි හදන්න කියන එක තේරුම් ගන්න කෙනෙක්ට පුළුවන් වෙනවා මේ ඉන්න ටක කිසිම දුකක් හදන්න නැතුව ඉන්න. ැ ඒක ඇත්තයි කියල තේරෙන කෙනෙක්ට පුළුවන් වෙනවා ඉංිහාට ධර්මය කියනෙ භාගතන් වහන්සේ මේ ලබාදී ඇති අපිට ඔ ආලම සම්පත්තියක් අපට ලබාලදී තින්නේ. මොකද භාගතන් වහන්සේ ගැන් සිදුහුවත් අවසා හැටියට බොන තරන්නන් සැප ලබවින් හිට කෙනෙක්ද. ඒගැන්නේ රටේනාය ැනමි රජෝරයනමි සම්පූර්යෙන්ම මුළ ලෝකයේම අධිපත්තෙර යන්න පුුවන් තත්ත්යකති විච්ච කෙනෙක්ට අවසානයේ මොකද වෙන්නේ එයටට තේරෙන්න ගන්නවා මේක නෙමේ ඇත්තටම සැප. එය මේ දුකින් මිද මේේ ක්‍රමයක් ඔොයා ගන්න අන්නේ ක්‍රමය අපිට කියදිල තියෙනවා ඇතිඒ අපි හොයන්න ගන්නවා මේ කියන විදිහට අපිට තේරෙනව අංවිතරක්. අපිට තේරෙන්න්නේ නැත්තම් මේ ඉන්න ටිකේ මේ අපි හදන්න දුකක්මයි කියලා අපි හැමදාම හිතාගෙන ඉන්නවා සැපේ ඉන්නවාගලා හැබැයිඉන්න සැපේ ේ හැමදාමත් අවසානයේ දුක. හෙම හොයන්න අය තමයි අප බොහෝවිට ලකින්නේ මේ පෑගනන් වරුගනන් භාවනාව යෝගී වෙන්න සහකරනය ඉති ඒ අඇත් මේ හොයන්නේ ඒ භාවනාවක ඉන්නම හොතේ භාවනාවක ඉන්න පැතුළ හොඳට තයරෙනවා ඇකුල්න්ට කිසිම දුකක් හැෙන්න්නට කෙනෙක් එතන හැදිලගේල්. අන්න ඒ එක අරමුණක්රේ සිස සමාගැනීම් සිත තබාගැනීම නිසාම, විශාල සතුට මොහොතක් සතුටු පැයක් සතුටු පෑ දෙ එකක් සතුටු වරුවක් සතුටු සතියක් ඒම හදාගන්න පුළුවන් ලදේ නවා. කොහොම දේම වෙන්නේ දැන් අපි හොඳින් දන්නවා භාවනා කරන ඇයින්නවා මේ අහන කෙනෙක් ඉන්නවා නම්. ඒ භාවනාවකද අපිට පුළුවන් එකම අරමුණක් නිසා නිකන් කිසිම තැනක කිසිම දෙයක් හිතට පහල නොවෙන ආලෝක කදම්භයක්න් ඉන්න තැක් වගේ තැනක එක නිශ්චල කිසිම අදහසත් පහල නොවෙන තැනක්ක ඉන්න. ඒට තමයි ඇතටම මේ ධානමටන් කියලා කියන්නේ. තුරමින් ධාන්‍යගල ගනකොට විධාකාර මට්ටම්ල ඉන්න පුළුවන්ගේ නොවේ විධාකාර ධ්‍යන මටම් ඉති එතන අපිට මේ වෙනම ්‍යානයක් කියලා අපිට කිව්වට ඇත්තටම වෙන්නේ අරකිව වගේ ඒ ඒ තලවල ඒ තලවල සිත කිසිමසේ එහිට මෙිහිට විසිරින්නඇති තත්වන් වල ඉන්න පුළුවන්. න්තිවෙට ආක සඥඥාතනයට පස්සෙ වෙන නව සඥඥා නාසංඥා කියන තත්ව දක්වා උනත් යන්න පුළුවන් වෙනවා කෙනෙක්ටමකොට කිසිම සංඥාවක් ඇතිවීම ොහු නැතිවීමක් නොදැනෙන මට්ටමකට ගැන හුස්ම ගැනීම පවා තමන්ට නොදැනෙන මට්ටමකට යන්න පුළුවන් වෙනවා. ඒ වගේ යම් කාලසීමත් තුල හෙම භාවනාවක රැඳීීමන්නයට හැබැයිතාව කාලෙක. තාවකාලික සුවේ කියලා කියන ඇයි ඒ වෙලාවේ ඒ සම්මාධිය තුළ තාවකාලික සමාධියයක්. ඒකම අපිට වැඩිදියවුණු කරගන්න පුළුවන් වනවා නියම අර්ථවත්ද මේ ර් සද්ධර්මය තේරුම් ගැනීම තුළේ. මොකදද මේ මහා විශාල සද්ධර්මය කර වැඩිය ඉතාම සරලව කියනවනම් මේ ම හොතේ හැෙන මම මේ ඇසකණනාසය දිවශරීරය මනස කියනේවායට වෙන ස් පර්ෂයක් තුළ ගොඩ නැගෙන මම කියන හැඟීමක් පමණයි ඒ හැඟීම ඒ මොහොතේෙම ඉවරයි. නැවත වෙන මම ඒ මම නෙමේ. ආය සද්ධකට ආයෙන්න පුළුවන්. සද්ධය කියන එකත් නැවත නැවත එක දිගටම වෙනස්මින් පවතින සද්ද. අපි හිතුවට කාක්්‍යෙක්කෑ ගහන සද්ධ කියලා දුට බලන්න කාක් ඇගාන සද්ද එක තපපරේ එක දෙනි තපර තුන්ගෙන තපර හතරනි තප්පරේ කාක් කියවට ඇත්තටම එක නිවී. ඒ වෙනස් ඒ වෙනස් වන හැමම හොතකම නැවතවරක් මම හදනවා මම. ඒ සුභාවධර්මය එතන නිමී ප්‍රශ්නය. ඒ මම කියන හැඟීමක් විතරයි හැදන්නේ නැවයි ඒ හැඟීමට මට හිතෙනවා ඔය හැමමොහොතකම ඉන්නවා මම කියලා. ඉති ගන්න හොතනයි අප කඩාගන්නේ අවසානයේ අර සාමාන්‍ය ප්‍රතක් ජනමට්ටමන් යම් අවබෝධයක් ලබනගරෙක්ට විතරක් පුළුවන් වෙන්වා එහට මේ ගැන අවබෝධයක් ලබන්න එහෙම නැත්තුව අපි මොන තරං දහිවී දම්මත්. මොන්න තරම් උත්සාහ කළත් ඇත්තටම මේ ගොනක් අහු කරගන්න එක හරිම මැදගත්තේ ෙනවා අනකොත ොුණක් කහු නොවෙන ද කල්. අපි හය නෝ මොනොහරි හය නෝ අපි මිතරුම විතර හොයන්න දෙයන්න කියන එක මන්ට තේරෙන්න්නග අමිතර හොයන්න දෙයක් නිය තියෙන්නේ අත්ති දින්නද අත්තියන්නේ අත්තිදින විදිහ අපි ඇසකරනාසය දිවශර මනස්ස කියනේට වෙන ස්පර්ශයකට මම කියන්න හැඟීම ඒම සාහිතනය යෑම මිස ඒ ඒම ෑම අවසානය මේ ඉන්න කාලය තුළ අප අර முடிින්ගියෝගේ මේ ඉන්න ටිකේ ඕක වෙනවා මේ ඉන්න ටිකෙ වනවෙලා ඒකයිඉවර වෙන රටමිර වෙනවා ඒකට අප කියනව මරණය කියලා ඒ මිසක් නැවත වරක් නැවත පදීමක් එතකොට අවශ්‍යතාවයක් අපිට කිසිසේත් වෙලත් නෑ. අපිට පුළුවන් නම්වෙන්න මෙතන්ට වෙලා ඉන්න. ඒකඇන මේ කිසිම දේකක් ඇලීම් ගැටීම් නැතිව හදන මම එක ඉන්න ඒක තමයි අපිට කරන්න පුළුවන් දැනට හොඳමදේ ඉදඒ කරවලන්න උත්සාහවත්ය.